End of vlog. රංගනීම් පමණක් නොව මෙගාස්ටා වැඩසටහනේ තරඟකාරියක් ලෙස නර්තනයෙන්ද දායක වන පුංචිතිරේ අතිසිම්ම ජනප්‍රිය ස්වරූපී රංගන ශිල්පිනියක් තමයි ඍතු ආකර්ෂා කියන්නේ. ඇය මුල් කාලයේ වෙළඳැන්වීම් වලට රඟපෑවා. පසුව හිරුතනි වෙලා ටෙල් නාට්‍යයෙන් තමයි රංගන ශිල්පිනියක් ලෙස ඉදිරියට එන්නේ. ඍතු මේ දිනවල පුංචිතිරේ නිතරම දක්නට ලැබෙන රංගන ශිල්පිනියක්. ඒ ඇය රංගනයෙන් දායක වන උරුමයක අරගලය කිරුලි තුත්තිරි වැනි ටෙලි නාට්‍ය වගේම හිරු මෙගාස්ටා සීසන් 2 හරහායි. මේ වන විට නර්තනයට මෙන්ම ගායනයටත් දස්කම් දක්වන්නේක් වෙලා තිබෙනවා. ඒ වගේම කාලයක් මියුසික් වීඩියෝ සඳහා නැතිවම බැරි වූ චරිතයක් විදියට ඇයව හඳුන්වන්න පුළුවන්. මේ වන විට පුංචිතිරේ නිර්මාණ 10කට පමණ දායක වී තිබෙනවා. ඒ අතරින් වැඩිපුරම ජනප්‍රිය වූයේ උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ වරුණිගේ චරිතයයි. ඉතින් මුලදී ඇයව මියුසික් වීඩියෝ මගින් අපට නිතරම දැක ගන්නට පුළුවන් වුණත් මෑතකදී ඉඳන් එහෙම දැක ගන්නට ලැබුණේ නැහැ. ඒට හේතුව ලෙස ඇයත් පුවත්පතකට සඳහන් කර තිබුණේ මේ දිනවල මියුසික් ප්‍රෝග්‍රෑම් එකක් මෙහෙවන බැවින් බව කියා තිබුණා. ඒ නිසා නිතරම දකින්නකොට ප්‍රේක්ෂකයන්ට අපි ගැන අගයක් නැතිවන බවයි ඇය කියා සිටියේ. ඉතින් ඇය දැන් දක්ෂ නිවේදිකාවක්ද වෙනවා. ඍතු කුඩා කාලයේදී අනාගතය ගැන සිහිනමව ඇත්තේ යා හොස්ත කෙනෙක් හෝ ක්‍රීඩිකාවක් වීමටයි. ඒ පාසල් කාලයේදී වැඩිපුරම කළේ ක්‍රීඩා කිරීම නිසායි. ඉතින් ඇගේ පවුල් පසුබිම ගැනත් කියා සිටියේ මෙන්න මේ විදියට. මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. ඔහු හැම වෙලේම කියන දෙයක් තමයි දැනගෙන ඇසුරු කරන්න, රංගනේ ඔයාගේ රැකියාව කියලා හිතලා වැඩ කරන්න කියන එක. ඒ උපදෙස් පිළිපදින නිසායි කලාවට ඇවිත් අවුරුදු 8ක් වෙලත් නම රැකගෙන ඉන්නේ. අයියා නම් විදේශගත වෙලා සිටිනවා. අම්මා තමයි මගේ සියලුම දේ සොයා බලන්නේ. ඉතින් මොන ඔය විදියට තමයි ස්වරූපී රංගන ශිල්පී ඍතු ආකර්ෂා සඳහන් කරන්නේ. MWBlog subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එකක් click කරන්න, notification එකක් විදියට මෙවැනි වීඩියෝ එකක් දාපු ගමන් ඔබ අතරට කෙන්න ගන්න.